අපි මීට පෙර ඉගෙනගෙන තියෙන දේ තමයි පරාවර්තනය. පරාවර්තනය. මේක වර්තනය. පරාවර්තනය කිව්වෙ මොකද පුතේ? ඒකෙන් මේකට අපි යමුකෝ. පරාවර්තනය කියලා කියන්නේ යම් පුෂ්පයක් මතට ආලෝක කිරණ ඇවිල්ලා වැදිලා ආපු මාධ්‍යයටම යනවා. ආපු මාධ්‍යයටම යනවා. ඒ තමයි පරාවර්තනය. ආලෝක කිරණ එනවා, පුෂ්පයක වදිනවා, වැදිලා හැරිලා ආපු මාධ්‍යයටම යනවා. අන්න පරාවර්තනය. වර්තනය කියන්නේ මොකද්ද? වර්තනය කියන්නේ ඊට වඩා චුට්ටක් වෙනස්. මේ බලන්න පුතේ. එකිනෙකට වෙනස් පාරදුෂ්‍ය මාධ්‍ය දෙකක් කරා. ආලෝකයේ ගමන් ගන්නා විට මාධ්‍ය වෙන්වන පුෂ්ඨයේදී ආලෝක කිරණවල නැමී ගමන් කිරීම ආලෝක වර්තනයේ ලෙස හැඳින්වෙනවා. දැන් පාරදුෂ්‍ය මාධ්‍ය දෙකක් ඕන අපිට. වර්තනයක් වෙන්නේ පාරදුෂ්‍ය මාධ්‍ය දෙකකින් පමණයි. මතකනේ පාරදුෂ්‍ය මාධ්‍ය ආලෝකයේ ක්‍රමවත්ව ගමන් කරනවා, ආලෝකයේ සම්පූර්ණයෙන්ම ගමන් කිරීමට ඉඩ දෙන ද්‍රව්‍ය. හරි. දැන් මෙතන බලන්න සීන් එක. දැන් මෙතන ජලය කියන්නේ පාරදුෂ්‍යයි. මේ උඩ තියෙන වාතය කියන්නේ පාරදුෂ්‍යයි. අන්න පාරදුෂ්‍ය මාධ්‍ය දෙකක්. දෙකක් එකිනෙක ගැටෙනවා. මෙන්න මේ පාරදුෂ්‍ය මාධ්‍යයන් දෙක ගැටෙන තැනදී ආලෝක කිරණය චුට්ටක් නැමිලා යනවා. නැමී ගමන් කිරීම. නැමී ගමන් කිරීම තමයි ආලෝක වර්තනය කියලා කියන්නේ. ආලෝක වර්තනය කියලා කියන්නේ. මේ බලන්න පුතේ එකිනෙකට වෙනස් පාරදුෂ්‍ය මාධ්‍ය දෙකක්. එකිනෙකට වෙනස් වෙනවා. පාරදුෂ්‍ය මාධ්‍ය දෙක. හරි? හරි. එහෙනම් එකිනෙකට වෙනස් පාරදුෂ්‍ය මාධ්‍ය දෙකක් හරහා ආලෝකයේ ගමන් කරන විට මාධ්‍ය වෙන්නන පුෂ්ඨයේදී. ඒ කියන්නේ දැන් මෙතනනම් ජලයයි වාතයයි ගැටෙන ඒ පුෂ්ඨයේදී. හරි? ඒ පුෂ්ඨයේදී ආලෝක කිරණවල නැමී ගමන් කිරීම ආලෝක වර්තනයේ ලෙස හැඳින්වේ. ආලෝක වර්තනයේ ලෙස හැඳින්වේ. දැන් වර්තනය පරාවර්තනය පටලන්න එපා. හරි? පරාවර්තනයේදී පාරදුෂ්‍ය මාධ්‍යයන් එකයි තිබ්බේ. එකයි නේ තිබ්බේ. වාතය හරහාව වාතයටම ගියා. මෙතෙන්දි පාරදුෂ්‍ය මාධ්‍යයන් දෙකක් තියෙනවා. මේ දෙක හරහාම ආලෝක කිරණේ යනවා. දෙක හරහාම යනවා. යනකොට මේ මාධ්‍යයන් දෙක හමු වෙන තැනේදී ආලෝක කිරණේ නැවෙනවා පොඩ්ඩක්. ඒකට නමක් යෝජනා කරනවා ආලෝක වර්තනය කියලා. හොඳයි. දැන් මේකට හේතුව ඇයි මෙහෙම වෙන්නේ? හරි? ඇයි මෙහෙම වෙන්නේ? පුතේ මේකට හේතුව ආලෝකය එක් එක් මාධ්‍ය තුලින් ගමන් කරන්නේ විවිධ වේගවලින්. එනි මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ආලෝකයේ වාතය හරහා යන වේගින් නෙමෙයි ජලය හරහා යන්නේ. ආලෝකයේ ජලය හරහා යන වේගින් නෙමෙයි වීදුරුව හරහා යන්නේ. හරි? එක එක මාධ්‍ය තුලින් ආලෝකයේ ගමන් කරන වේග වෙනස්. වේග වෙනස්. මෙන්න මේ හේතුව නිසා තමයි පුතේ ආලෝක වර්තනය කියන සංසිද්ධිය ඇති වෙන්නේ. ආලෝක වර්තනය කියන සංසිද්ධිය ඇති වෙන්නේ. එහෙනම් මොනද දැන් තේරුම් ගන්න. ඇයි වර්තනය වෙන්නේ කියලා කවුරු හරි අහුවත් ආලෝකයේ එක් එක් මාධ්‍ය තුලින් ගමන් කරන වේග වෙනස්. වේග වෙනස්. හරි? හරි. දැන් මේ බලන්න. අපි ගමුකෝ. right මේ තියෙන්නේ මේ බලන්න ඕනනේ හරි දැන් බලන්න මේ ජලයෙන් හරි ජලයෙන් යන වේගය මේ තප්පරයට කිලෝමීටර වලින් දීලා තියෙනවා මේ 225.3යි දියමන්ති වලින් 124.3යි වීදුරු වලින් 197යි රික්තයේ රික්තයේ බලන්න ඉතාලම වැඩි රික්තයකදී හරි රික්තයකදී වැඩි ඒ තුනට මෙතෙන්දි තව කාරණයක් මතක් වෙනවා ආලෝකය වැඩිම වේගයකින් ගමන් කරන්නේ රික්තය මාධ්‍යයක් වෙනකොට. හරි මොකද්ද සර් රික්තකයක් කියන්නේ? කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ වාතයවත් නැහැ. හරි දැන් ඔයා ඉන්න කාමරේ සම්පූර්ණයෙන් වාතය ටික අයින් කරනවා. දැන් වාතය ටික අයින් කරනවා. ඊටු මේ ඒ අවකාශයට අපිට කියන්න පුළුවන් මේක රික්තයක්. රික්තයක් කියලා. ඉතින් ඒකෙන් තමයි ආලෝකය වැඩිම වේගයකින් යන්නේ. වැඩිම වේගයකින් යන්නේ. හරි ආලෝකය වැඩිම වේගයකින් යන්නේ. හරි. එතකොට දැන් මට තව සීන්යක් කියන්න තියෙනවා. දැන් අපි දන්නවනේ මේ දොනිය අපි සාකච්ඡා කරානේ නේ. තරංග පාඩමේ දොනිය සාකච්ඡා කරානේ. එතකොට දොනිය ගමන් කිරීමට මාධ්‍යයක් ඕන. පැහැදිලිනේ. දොනිය ගමන් කරන්න මාධ්‍යයක් ඕන. එතකොට දොනිය වැඩිම වේගයකින් යනවා කියලා කිව්වේ මොකේද? ඝන ද්‍රව්‍ය තුලින්. ඝන ද්‍රව්‍ය තුලින් තමයි දොනිය වැඩිම වේගයකින් යන්නේ. ඊළඟට දොනිය වැඩිම වේගයකින් යන්නේ ජලය හරහා. ජලය කියලා කියන්නේ ද්‍රව හරහා යන්නේ. ඊළඟට තමයි අන්තිමට තමයි අඩුම වේගයකින් දොනිය ගමන් කරන්නේ වාතය හරහා. හරි. ඇයි ඒකට හේතුව? ඇයි ඝන ද්‍රව්‍ය වලින් වැඩිම වේගයෙන් දොනිය ගමන් කරන්නේ? මොකද අංශු
එකට එකට එකතු වෙලා ඈත් වෙලා සම්පීඩන විරලන හදන්න පුළුවන්. මොනවාද සර් රේ කියලා අහන්න එපා, ඇසුඩ දාන්න එපා. හරි? සම්පීඩන විරලන හදනවා, අන්වායාම තරංග හදනවා, ධ්වනි තරංග. ධ්වනි තරංග. අන සම්පීඩනයි විරලනයි හදන්න හරි ලේසි. අංශු හොඳට පැක් වෙලා ලස්සනට ක්‍රමවත් ඇහිරලා තියෙනවනම්. ඒ නිසා ඝන ද්‍රව්‍ය තුලින් ධ්වනිය වැඩිම වේගයකින් ඊළඟට ද්‍රව, ඊළඟට වායු. ඉතින් ඕකේ අනිත් පැත්ත ආලෝකය. ඕකේ අනිත් පැත්ත ආලෝකය. හරි? ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. ආ එයාට මාධ්‍යයක් තිබ්බත් එකයි නැතත් එකයි. මාධ්‍යයක් නැත්තම් ඌ මාර කැමති. හරි? ඒතර මාධ්‍යයක් නැහැ කියලා කියන්නේ රික්තයක්. එනන්න රික්තය තුලින් තමයි ආලෝකයේ වැඩිම වේගයකින් ගමන් කරන්නේ. ආලෝකයේ වැඩිම වේගයකින් ගමන් කරන්නේ. හරි? හරි. එතකොට ඒ කියන්නේ ලක්ෂ 3යි. තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක් යනවා. හරි? ඒ තරම් වේගයක්. තරම් වේගයක්. හරි. ආ අපි නිකන් මෙහෙම ලියමු. මෙහෙම ලියමු. හරි. ඉස්සල්ලාම රික්තය. හරි. මම මෙතන ලියන්නම්. වැඩිම වේගය තියෙන්නේ රික්තය. හරි. ඊළඟට වැඩිම වේගය තියෙන්නේ වායු. හරි. ඊළඟට වැඩිම වේගයෙන් යන්නේ වායු හරහා. හරි. වායු. ඊළඟට වැඩිම වේගය තියෙන්නේ ද්‍රව. ද්‍රව. හරි. ඊළඟට වැඩිම වේගය තියෙන්නේ ඝන. ඝන. මතක තියාගන්න. ඔන 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 පිළිවෙල. හරි? රික්තයෙන් තමයි වැඩිම වේගය. ඊළඟට වායු, ඊළඟට ද්‍රව, ඊළඟට ඝන. අංශු වැඩි වෙන්න මෙයාට යන්න වෙන්නේ හැමින්. ඒක තමයි කියන්නේ. හරි? ඒක තමයි කියන්නේ. හරි. එහෙනම් ඔන්න දැන් තේරුම් ගත්තා. හරි? ඔන්න දැන් ඔයා තේරුම් ගත්තා. හරි. එහෙනම් ඔයාගෙන් කවුරු හරි අහුවොත් ඇයි වර්තනය වෙන්නේ? ආලෝකයේ ගමන් කරන වේග වෙනස් වෙනවා එක් එක් මාධ්‍යයන් තුල. එක් එක් මාධ්‍යයන් තුල. හරි? එතකොට මේ විශ්වයේ වැඩිම අපි දන්න වැඩිම වේගය කොතනද තියෙන්නේ? වැඩිම වේගයෙන් යන්නේ ආලෝකේ. ආලෝකයත් වැඩිම වේගයෙන් යන්නේ කොහෙද? රික්තකයක් කරා. එහෙනම් මෙන්න මේ රික්තකය තුලින් යන මේ තමයි පුතේ ලෝකේ තියෙන වැඩිම වේගය. හරි? වැඩිම වේගය මේක. හරි? තප්පරයට කිලෝමීටර් ලක්ෂ 3යි. ආලෝකයේ වේගය. ආලෝකයේ වේගය ඒකත් රික්තකයෙන් යනකොට තමයි උපරිම වේගය යාගේ ගෙට් එන්නේ. මේ තමයි විශ්වයේ තියෙන වැඩිම වේගය. මේක තමයි විශ්වයේ තියෙන වැඩිම වේගය දැනට අපි දන්න දේවල් අනුව. හරි. එහෙනම් ඔන්න ඇයි වර්තනයක් සිද්ධ වෙන්නේ කියන එක ඔයා තේරුම් ගත්තා නේ? ඒ මාධ්‍යයන් තුලින් ආලෝකය ගමන් කරන වේග වෙනස් වෙන නිසා. දැන් ඔයාට මතකද අපි මේ තල දර්පණයක් තුලින් ආලෝකය පරාවර්තනය වෙන විදිය ඇඳලා නේ? ඇඳලා ඒකේ තියෙන කැලිබරිටි ටිකක් ඉගෙන ගත්ත ඔයාට මතකද? නිකන් ජොලියට වගේ ටක් ගාලා ඔන්න ඇඳලා දාව. මෙහෙම තල දර්පණයක් තිබ්බා. කොහොම තල දර්පණයක් තිබ්බා. හරිද? ඔන්න ආවා පතන කිරණයක්, ඔන්න පරාවර්තන කිරණයක් ගියා. ඊළඟට මේ පතන ලක්ෂයේදී අභිලම්බයක් ඇඳා නේ, මතක් කරගන්න ඕන එක. අභිලම්බයක් ඇඳා. ඊට පස්සේ මෙතන පතන කෝණය හැදුවා, මෙතන පරාවර්තන කෝණය හැදුවා. මතකද ඔයාට නේ? දර්පණය ඇඳා, පතන කිරණය ඇඳා, පරාවර්තන කිරණය ඇඳා, අභිලම්බය ඇඳා, දෙපැත්තෙන් පතන කෝණයයි පරාවර්තන කෝණයයි ඇඳගත්තා. ආන්න ඔය වගේ. හරි? මේ වීදුරු ප්‍රිස්මයකට නැත්නම් වීදුරු කුට්ටියකට, හරි අපි ප්‍රිස්මයක් කියන්නේ නැතුනේ, වීදුරු කුට්ටියකට නේ, වීදුරු කුට්ටියකට අපි ආලෝක කිරණයක් යොමු කරනවා. යොමු කරාම හැදෙන කිරණ වර්ග, හැදෙන කෝණ වර්ග අනම්මනම් මොනවාද කියලා අපි දැනගන්න ඕන. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඒ ටික තමයි මේ තියෙන්නේ. හරි. මේ බලන්න පුතේ. මම මේක ලස්සනට ඉගෙන ගන්න. හරි. හරි. මොන දැන් මෙන්න තියෙනවා වීදුරු වර්තනයක් නෙවෙන්නේ. එහෙනම් මාධ්‍යයන් දෙකක්. මොනවාද මෙතන මාධ්‍යයන් දෙක? එකක් වාතය, අනිත් එක වීදුරු. හරි. එහෙනම් දැන් වාතය තුලින් ආලෝක කිරණයක් එනවා. මෙන්න. හරි, මෙන්න ආලෝක කිරණයක් එනවා. පුතේ ආලෝක කිරණය එන පාරදුෂ්‍ය මාධ්‍ය හරහා. එක පාරදුෂ්‍ය මාධ්‍යයක් හරහා එනවා. ඒ කියන්නේ මෙතන නම් වාතය හරහා එනවා. ඒ එන කිරණය පතන කිරණය. අර වගේම තමයි. ඒ පරාවර්තනය වගේම තමයි. පතන කිරණය. පතන කිරණය. ඊට පස්සේ අන්න වීදුරු වලට ඇතුල් වෙනවා. දෙවෙනි පාරදුෂ්‍ය මාධ්‍යයට ඇතුල් වෙනවා. අන්න වර්තනය වෙලා අන්න ආලෝක කිරණය පොඩ්ඩක් නැමිලා යනවා. මේ පොඩ්ඩක් නැමිලා යනවා. අන්න පුතේ දැන් මොනවා මේ මේකට කියන්න බෑනේ පරාවර්තනය වෙන කිරණ කියලා. පරාවර්තනයේ කිරණ කියලා කියන්න බෑ. පරාවර්තනය වෙනවා. ඉතින් මේකේ වැදිලා මේ යන්න බෑ උඩ පැත්තට ආපු මාධ්‍යයට වාතයට මේ යන්න බෑ. එහෙනම් දැන් පරාවර්තන කිරණ නෙමෙයි. දැන් ඇති උනේ වර්තන කිරණ. මෙන්න පුතේ වර්තන කිරණ. මේ වර්තන කිරණ. හරි. දැන් ඔන්න දැන් ඕක දැන් මේකෙන් මෙහෙම පහලට ගිහිලා දැන් මෙතනින් එළියටත් එනවනේ. එතනත් වර්තනයක් වෙනවා. නේ? එතනත් වර්තනයන්නේ. ඇයි? වීදුරු කියන්නේ එක මාධ්‍යයක්, වාතය කියන්නේ තව මාධ්‍යයක්. පාරදුෂ්‍ය මාධ්‍යයන් දෙකක්.
එනහන වීදුරු වල සිට වාතයට මෙතනදී වර්තනයක් වෙනවා. අන්න එතනදී එළියට එන කිරණයට අපි ඒක වර්තන කිරණයක් තමයි. හැබැයි මේ අවස්ථාවේදී අපි ඒ වර්තන කිරණයට කියනවා පුතේ නිර්ගත කිරණය කියලා. නිර්ගත කිරණේ. නිර්ගත කිරණේ. හරි. හරි. එනහන දැන් කිරණ තුනයි මේ වගේ සීන් එක. පතන කිරණය, වර්තන කිරණය, නිර්ගත කිරණ. නිර්ගත කිරණ. හරි. ඊළඟට මෙතන අභිලම්බයක් ගන්නවා අපි මෙහෙම. මෙහෙම අභිලම්බයක් ගන්නවා. හරි. එතකොට අපිට කෝණ දෙකක් හැදෙනවා. මෙතන පතන කෝණය හැදෙනවානේ. පතන කෝණය අයි. අයි අයි විදිහට පතන කෝණය හඳුන්වන්නේ. ඊළඟට මෙන්න අපිට වර්තන මේ පරාවර්තන කෝණයක් නෙවෙයිනේ හැදෙන්නේ. දැන් හැදෙන වර්තන කෝණයක්. එනනම් මෙන්න වර්තන කෝණය. මේ තියෙන්නේ වර්තන කෝණය. වර්තන කෝණය අපි දක්වන්නේ පුතේ සිම්පල් r වලින්. සිම්පල් r වලින්. හරි. ඔන්න කැලිබ්‍රේට් ටික හරි. කැලිබ්‍රේට් ටික හරි. දැන් ওই සීන් එක අපිට නැත්නම් මේ තියෙන්නේ හරි මේ තියෙන මේකේ අපි නම් කරමු මේකේ අපි නම් කරමු ප්‍රැක්ටිස් කරමු මේකේ මේ බලන්න කොහොම වාර මොකද කරන්නේ තින් මොනවක් කරන්නේ නැහැ ඒක නම් කරලා තියෙන්නේ හරි හරි මේ බලන්න එතකොට ආයතන මතකයිද කියලා බලමු අපි දැන් ඔන්න මෙන්න වාතය එක මාධ්‍යයක් මෙන්න වීදුරු තව මාධ්‍යයක් දෙන්නම් පාරදුෂ්‍යයි හරි මෙන්න එනවා කිරණයක් AB කිරණ මේ AB කිරණ හරි AB කිරණ මේ තමයි පුතේ පතන කිරණ එන කිරණේ පතන කිරණ හරි හරි ඊළඟට මෙන්න එයා යන්න ඕන මෙහෙනේ මෙහෙනේ යන්න ඕන මේ මෙහෙ යන්න ඕන එහෙ යන්න තුන් පොඩ්ඩක් නැවිලා යනවා පොඩ්ඩක් නැවිලා යනවා අන්න වර්තනය වෙන අන්න වර්තන කිරණ එතකොට මොකද වර්තන කිරණ එතකොට BC වගේනේ ඔව් BC නේ BC ඔව් BC තමයි වර්තන කිරණ ඊළඟට එතනිනුත් වර්තනය වෙනවා එළියට එනවා ඒ තමයි නිර්ගත කිරණ නිර්ගත කිරණ එයා කවුද CD මෙතන නම් CD හරි ඊළඟට මෙතන කෝණ දෙකක් හැදෙනවා මෙතන කෝණ දෙකක් හැදෙනවා මෙතන පතන කෝණය ආයි මෙතන වර්තන කෝණය r වර්තන කෝණය r ඊළඟට xy කියලා කියන්නේ අභිලම්බය මෙතනට මේ ඇඳපු අභිලම්බය mn කියන්නේ මෙතනට ඇඳපු අභිලම්බය හරි හරි මේක ප්‍රැක්ටිකල් එකක් ඉස්කෝලේදී කරන්න පුළුවන් ඇල්පෙනිත් එහෙම අරගෙන මේ වගේ වීදුරු කුට්ටියක් අරගෙන පාසලේදී මේක කරයි හරි ලස්සන්ට මේ කිරණ ටික ලේසර් ටෝච් එකක් අරගෙන අපි ගහලා ලස්සන්ට ඔක බලනවා හරි ওই විදිහටම අපිට කරන්න පුළුවන් පොතේ තියෙනවා ප්‍රැක්ටිකල් එක පාසලේදී කරේ නැතත් ඒක කියව ගන්න ප්‍රැක්ටිකල් එක කරන විදිය තියෙන. හරි. ඇල්පෙනිත්ටි අරගෙන අපි ලස්සන්ට වැඩක් කරනවා මේක කරගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ඔන්න ඒ කැලිබෑල් ටික තේරුම් ගන්න ඕන ඔයා. හරි. ඊළඟට දැන් මේකේ මාධ්‍යයන් දෙකක් තිබ්බනේ. ඒ කියන්නේ පාරදුෂ්‍ය මාධ්‍යයන් දෙකක් තිබ්බනේ. දැන් ඔය දෙකට නම් දෙකක් දාන්න යන්නේ අපි. පාරදුෂ්‍ය මාධ්‍යයන් දෙකට නම් දෙකක් දාන්න යන්නේ. හරි. පුතේ එක පාරදුෂ්‍ය මාධ්‍යයකට අපි කියනවා ගහනතර මාධ්‍යයක් කියලා. ගහනතර මාධ්‍ය අනිත් එකට අපි කියනවා විරලතර මාධ්‍ය කියලා. ගහනතර මාධ්‍ය විරලතර මාධ්‍ය. දැන් කවුද ගහනතර මාධ්‍ය වෙන්නේ? කවුද විරලතර මාධ්‍ය වෙන්නේ? කියන එක අපිට ප්‍රශ්නයක් එනවා. හරි. දැන් අපි ඒක විසඳගමු. හරි. පුතේ බලන්න මේ වචන දෙක. ගහනතර. ගහනතර කියලා කියන්නේ නිකන් වැඩි වගේනේ. හරි. විරලතර අඩුයි වගේ. මොනවාද වැඩි? අංශු. අංශු. හරි. ඒ කියන්නේ ඒ පදාර්ථයේ මාධ්‍ය අංශු වැඩි නම් ගහනතර. ඒ දෙන්නට සාපේක්ෂව, වෙනෙහුට සාපේක්ෂව නෙවෙයි. වීදුරුයි ජලයයි, එහෙම නැත්නම් වීදුරුයි වාතයයි, හරි මොන හරි ඒ දෙන්නට සාපේක්ෂව. එකෙක්ගේ අංශු වැඩි නම් ඌ ගහනතර. එකෙක්ගේ අංශු අඩුයි නම් ඌ විරලතර. ඌ විරලතර. හරි? ඌ විරලතර. හරි. දැන් අපි යමු. මේ මේකට යමු. දැන් මේ බලන්න. වාතයයි වීදුරුයි අපිට අපෙන් අහනවා කවුද ගහනතර කවුද විරලතර කියලා අහනවා. දැන් කාගේද අංශු වැඩි? නේ? දැන් ඝන පදාර්ථයේ අංශු වැඩි. ළඟින් ළඟින් ගොඩක් ඉන්නවා. නේ? ද්‍රව පදාර්ථයේ අංශු එකමත එකමත ලිස්සලා යන්න පුළුවන් විදියට ඉන්නේ. ක්‍රමවත් ඇහිරලා නැහැ. වාතයේ තියෙන අංශු ගොඩාක් ඈතින් ඉන්නේ. නිදහසේ චලනය වෙනවා. ඔන්න ඔක හයේ පන්තියෙන් ඉගෙන ගන්න. හරි? මේ ඝන ඒක අංශු සැකස්ම ද්‍රවයේ අංශු සැකසුම වාතයේ අංශු සැකසුම හරි එහෙනම් දැන් වීදුරුයි වාතයයි අංශු වැඩි කාගේද වීදුරු වල එහෙනම් ඌ කවුද ගහනතර අංශු අඩු කාගේද වාතයේ එහෙනම් ඌ කවුද විරලතර විරලතර හරි විරලතර තේරුණා නේද අංශු වැඩි නම් ගහනතර අංශු අඩුයි නම් විරලතර මොකයි තේරුම් ගන්න ඕන හරි මේ කියන්නේ එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට පිවිසීමේදී ආලෝකයේ වේගය අඩු වේ නම් ඒකත් හරිනේ නේ අංශු වැඩි නම් ආලෝකයේ වේගය අඩුයි නේ නම් කිරණයේ පිවිසුණු දෙවන මාධ්‍ය සාපේක්ෂව ගහනතර මාධ්‍යයක් වේ
ඉලන්න විරලතර මාධ්‍ය එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට පිවිසීමේදී ආලෝකයේ වේගය වැඩි නම් කිරණයේ පිවිසුණු දෙවන මාධ්‍ය සාපේක්ෂව විරල මාධ්‍යයක් වේ. දැන් ඕක තේරුම් නැති වුණාට මෙන්න මේ මෙහෙම හිතන්නකෝ. හරි. පුතේ අංශු වැඩි නම් ඌ ගහනතර. අංශු අඩුයි නම් ඌ විරලතර. අංශු වැඩි එකේ ආලෝකයේ යන්නේ හැමෙන්. අංශු අඩු එකේ ආලෝකයේ වේගයෙන් යනවා. එහෙනම් අපි උදාහරණයක් ගමු අපි ගමු මොකද්ද රයිට් හරි ඔයා හිතන්නේ මෙහෙම රයිට් ඔන්න මං කාර් එකේ යනවා ඔන්න මං කාර් එකේ යනකොට මම යනවා මේන් රෝඩ් එකේ යන්නේ හරි ලොකු අපි හිතුව ඒ එක්ස්ප්‍රෙස් එකේ යනවා කියලා මේ අධිවේගී මාර්ගේ මං යන්නේ හරි ඔන්න දැන් මං අධිවේගී මාර්ගේ යනවා හරි අධිවේගී මාර්ගේ යනවා හරි මට නිදහසේ යන්න පුළුවන් කිසි ගේමක් නැහැ හරි 100ට 140ට යන්න පුළුවන් කිසි ගේමක් නැහැ යන්න පුළුවන් හරි යන්න ඉඩ දෙනවනේ හරි ඊට පස්සේ දැන් මං කොතනින් හරි එක්සිට් වෙනවා කොතනින් හරි මං අයින් වෙනවා හරි අධිවේගී මාර්ගයෙන් අයින් වෙනවා අයින් වෙලා දානවා නිකන් සාමාන්‍ය පාරකට දානවා මට අර අධිවේගී මාර්ගයේ ගියපු වේගයෙන් යන්න පුළුවන් දර සාමාන්‍ය පාරේ බෑනේ වාහනේ යැපෙනවනේ හරි වාහනේ යැපෙරෝ යන්න බෑ හරි එහෙනම් අන්න දැන් ඒක මාධ්‍ය දෙයක් කියලා අපි හිතමුකෝ එතකොට අධිවේගී මාර්ගය මොකද්ද විරලතර මාධ්‍ය නේ ලේසි යන්න ආලෝකය කියලා හිතමුකෝ අපේ කාර් එක ලේසි යන්න ඊට පස්සේ අර අමාරු පාර ඒ කියන්නේ අර සාමාන්‍ය පාර ඒක මොකද්ද ඒක ගහනතර අමාරු යන්න අමාරු හරි හරි ඕකෙම අනිත් පැත්තත් ගමු අපි තුම සාමාන්‍ය පාරක ඉඳලා අපි අධිවේගී මාර්ගයට දැම්මා ඒතර සාමාන්‍ය පාරේ අපි හෙමින් ඇවිල්ලා අධිවේගී මාර්ගයේ වේගෙන් යනවා ඒතර සාමාන්‍ය පාර එතනදී ගහනතර ඒතර අධිවේගී මාර්ගය විරලතර වෙන හරි එහෙනම් ඔන්න දැන් කර්ම හතරක් ඔළුවට දාගන්න තියෙනවා එකක් තමයි ගහනතර එක්ක අංශු වැඩි. ආලෝකයකින් ගමන් කරන්නේ සෙමි. විරලතර එක්ක අංශු අඩුයි. ආලෝකේ ගමන් කරනවා වැඩි වේගයකින්. හරි. එහෙනම් ඔය කරුණු මතකේ තියාගෙන මේ කාරණා දෙක ලියන්න ඕනේ නැහැ. හරි. නියමයි. හරි. ඊළඟට තව සීන් එකක් තියෙනවා. මෙන්න මේ සීන් එක තමයි ඔළුවට දාගන්න ඕනේ. හරි. මාරම වැදගත්. හරි. දැන් මෙන්න මේ පළවෙනි රූප ස්නාන්ට ඔයාගේ අවධානය යොමු කරන්න. හරි. මෙන්න විරලතර මාධ්‍යයක් තියෙනවා. මෙන්න ගහනතර මාධ්‍යයක් තියෙනවා. හරි. අපි හිතමු දැන් විරලතර කියන්නේ මෙතන වාතය, ගහනතර කියන්නේ ජලය. වාතයේ ඉඳලා ජලයට ආලෝක කිරණයක් ඇතුල් වෙනවා. අපි එහෙම හිතමු. හරි. එහෙනම් පුතේ මෙන්න විරලතර මාධ්‍යෙන් ආලෝක කිරණයක් එනවා. මේ එනවා. හරි. ඊට පස්සේ ගහනතර එක්කට ඇතුල් වෙනවා. ඒකෝ දැන් ආලෝක කිරණ යන්න ඕන කොහෙද? යන්න ඕන හරිනම් මෙහෙමනේ ඕන ඔහොමනේ යන්න ඕන එහෙම යන්නේ නැහැ හරි එහෙම යන්නේ නැහැ නේ පොඩ්ඩක් නැමිලා යන්නේ ගහනතර එකේ පොඩ්ඩක් නැමිලා යනවා හරි කොයි පැත්තටද නැමෙන්නේ මෙන්න මෙතන මාර වැදගත් මේ බලන්න දැන් යන්න ඕන මෙහෙමනේ මේ මැද ඉර මොකද්ද මේක තමයි අබිලම්බේ මේ මැද ඉර තමයි අබිලම්බේ පුතේ පේනවද ඔයාට අබිලම්බේ දෙසට නේද නැමිලා තියෙන්නේ අබිලම්බේ දෙසට හරි අබිලම්බේ දෙසට තමයි නැමිලා තියෙන. දැන් මේ යන්න ඕන මෙහෙනේ පුතේ. එහෙ යන්න නැතුව අබිලම්බේ පැත්තට පොඩ්ඩක් නැමිලා. අමාරුයිනේ යන්න. ඒකයි. එහෙනම් මෙන්න මේක තේරුම් ගන්න. හරි මෙන්න මේක තේරුම් ගන්න. විරලතර මාධ්‍යක ඉඳලා ගහනතර මාධ්‍යකට ආලෝක කිරණයක් ඇතුල් වෙනකොට අබිලම්බය දෙසටයි වර්තනය වෙන්නේ. අබිලම්බය දෙසට. නිකන් හිතන්න අමාරුයි දැන් අංශු වැඩි යන්න අමාරුයි අබිලම්බේ පැත්තට තමයි යන්නේ අබිලම්බේ පැත්තට යන්නේ නිදහසේ යන්න බෑ අබිලම්බේ පැත්තට යන්න හරි එහෙනම් මොකද මේ පළවෙනි රූප ස්නානයේ අර්ථය මෙච්චරයි විරලතර මාධ්‍යක ඉඳලා ගහනතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ඇතුළු වෙනකොට ආලෝක කිරණය වර්තනය වෙන්නේ අබිලම්බේ දෙසට හරි රයිට් ඕකේ විරුද්ධ දෙක මේ පැත්තේ මේ බලන්න ඕකේ විරුද්ධ දෙක මේ පැත්තේ මේ රූප ස්නානට අවධානය යොමු කරන්න හරි දැන් මොකද වෙන්නේ ගහනතර එක්ක ඉඳලා විරලතර එක්කට ඇතුළු වෙනවා. උදාහරණ දෙකක් දාගමු. ගහනතර එක දාමු අපි ජලය දාමු. විරලතර එක දාමු අපි වාතය. ජලයේ ඉඳලා වාතයට ආලෝක කිරණයක් යනවා. හරි. හරියට නිකන් අර සාමාන්‍ය පාරක් ගිහිල්ලා අධිවේගී මාර්ගයට දැම්මා. ගහනතර එක්ක ඉඳලා විරලතර එක්කට දාන්න. හරි. දැන් මොකද්ද වෙන සීන් එක? දැන් අපි බලමු අපි ඇත්තටම ආලෝක කිරණය වර්තනය වෙන්න ඕන කොහොමද වෙන්න ඕන? හරි. මේන්න මෙහෙම නේද යන්නේ. කොහොමනේ යන්න ඕන නෑ පොඩක් නැමිලා යනවා දැන් අබිලම්බය පැත්තටද අබිලම්බෙන් ඉවතටද අබිලම්බෙන් ඉවතට හරි මේ බලන්න පුතේ මේ දැන් අබිලම්බය මෙහෙන් තියෙන්නේ අබිලම්බෙන් ඉවතට යන්නේ මෙතන මේ අබිලම්බයේ දෙසට
මෙතන අභිලම්භයේ දේශයට. අභිලම්භයේ දේශය. එහෙනම් දැන් මේ දෙවෙනි රූප සරණ මොකද අපිට කියන්නේ තියෙන්නේ? ගහනතර මාධ්‍යක සිට විරලතර මාධ්‍යයකට ආලෝකයේ වර්තනය වෙන්නේ අභිලම්භයෙන් ඉවතට. හරි? අභිලම්භයේ දේශයට විරලතර ඉඳලා ගහනතර එකට. අභිලම්භයෙන් ඉවතට ගහනතර ඉඳලා විරලතර එකට එනකොට. මෙතන නිකන් තේරුම් ගන්න මේ දැන් අමාරු තැනකට යනකොට අභිලම්භයේ පැත්තට බර වෙලා තමයි යන්නේ. ලේසියට යනකොට අභිලම්භයෙන් ඉවතට බර වෙලා යනවා. හරි? නිකන් එහෙම මොකක් හරි මතක තියාගන්න.